Hello, Super Shoppers! Weekdays will a flat 25% off essentials and household products for letter. Shop for 2,500 rupees with your privilege card. Best per price, best per products, tiyenne. Apiko Supermarket, Pavitarai. Let's go, Apiko Super Center! ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරන්න මිනුවන් ගොඩදී තීරණයක් ගත්තයි කියලා අනුරු කුමාර දිසානායක කියනවා. එතුමා කියන කාරණාව සත්‍ය නෙමෙයි. මේ මැයි 9 වෙනිදාම හා මේ අරගලයත් එක්ක ඇති වෙච්ච ක්‍රියාදාමය දේශපාලන හා ආර්ථික ප්‍රශ්නත් එක්ක කොන්දේසි විරහිතව තනි මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේක බාරගත්තේ. ඊළඟ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන්ද යන්නේ. එතනට තාම වේලාසන වැඩි සංක. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ මේ නායකයෝ ඔක්කොම අතහැරලා යනකොට රට ගොඩගන්න බැහැ කියලාදී කවුරු හරි කෙනෙක් රට ගැන හිතලා බාරගත්තා නම් කකුලෙන් අදින්න බෑ. ඔබතුමා කියපු කතාවකට මට උත්තරයක් දෙන්න ඉඳ තියෙනවා. මං ඇහුවේ කළුතර ගියේ නැත්තේ ඇයි කියලා. නෑ ඒ ගියපු කාරණාව මං එදා තමයි. එතකොට මම එදා යන රට යන දවස හරි මම ආවෙන් පස්සේ මම වෙන්නප්පුවට ගියා. ආරච්චි කට්ටුව. ආරච්චි කට්ටුව. සනත් ඇව්වා අයියෝ ඔයා කතා කර. මං කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි. මේ මහින්ද රාජපක්ෂට අපි ගෞරවනීය සමුගැනීමක් දෙන්න අපි හැදුවේ. අපිට ඒ දේ කරගන්න බැරි වුණා. අපි ආපහු එතුමාව ඇයි මේ තත්ත්වයට පත් කරන්නේ? අපිට අද පාරේ නිදහසේ බෑල යන්න හදලා දීපු නායකයෙක් මේ මට්ටමට පත් කරන්න එපා කියලා. නාමල් රාජපක්ෂගේ එතුමාගේ මූණට මං කිව්වේ. මොකද එයා පිළිගත්තා ඒක. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා දිත්තපුරවැසිභාවය අතහැරලා යලි ආවොත් දේශපාලනයට හොඳ නායකත්වයක් දෙන්න පුළුවන් කියලා විශ්වාසයි. මම හිතන පුළුවන් කියලා. මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා සර් 22 ගේන්න හදනවා මොකද කරන්න කියලා. ප්‍රසන්න මට යුද්ධේ ගැටලු වගේ තියෙනවා. මට ඒක නිසා දිත්තපුරවැසිභාවය අවශ්‍ය කරගන්න බෑ. යුද්ධ ගැටලු? ඔව්. එතුමාට යුද්ධ චෝදනාවල් තිබුණනේ. ඔගලන් දන්නවනේ UN report එකේ මොනවද තිබ්බේ කියලා. හැබැයි අපි දැන් වයසයි. ඕගොල්ලෝ මේක අතට අරන් කරන්න කියලා කිව්වා. මං ගැන හිතන්නේ නැතුව ඔයගොල්ලන් පක්ෂයක් හැටියට තීන්දුව කරලා කරන්න කිව්වා. ඇත්තටම ඔබතුමාගේ ගිනි තිබ්බ විනාශ කරපු දේපල මොනවද? 180 මිනුවන්ගොඩ පාර උඩුගම්පල කියන ගේ. එතකොට මේකට කවුරු හරි වග කියන්න එපා. මම නම් ඒ වෙලාවේ පොලිසියට සම්පූර්ණ වග කියන්න ඕනි. මොකද මගේ ගෙදර ආරක්ෂකංශ හිටියා. ඇයි මේගොල්ලන් අවම බලයවත් පාවිච්චි කරේ නැත්තේ මේක රකින්න? සංක ඇත්ත කියන්නම්කෝ. මම හිටියා නම් මං ඔයගේ ඇතුලේ මං වෙඩි තියනවා එනායට. තුවක්කුවක් තියෙනවද ඔබතුමාගා? තියෙනවා. මොකද ඔය ආවේ බයගුල්ලෝ නියෝටෝ ටිකක්. දැන් එන්නේ නැනේ කවුරුත් අපේ මූන්ට හැප්පෙන්න. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 1388 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.